මෙරට වනය විනාශ කරමින් රජය ගෙන යන ඩෝසර් සංකල්පය පරාජය කිරීමට ජනතාව පෙළ ගැසී යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළ ගැසෙමු යන තේමාවෙන් අද පැවති විරෝධතා පෙළ පාලියට එක් වෙමින් जनता विमुक्ति प्रमुख संविधान कल पागमन अद पसुर्वे कोलंब टेक्निकल मसंदेन आरंभ में कोटो दुम्री सहनी दाक्वा गमन का तत्र पसुव कोटो दुम्री पलिदिरिपिरिदी महाजन रैली पेवत्तुवा විතරට ගිහිලා ආයෝජනය කරන්න බෑ කම්පැනි පටන් ගන්න විදියක් නැහැ දැන් ධනකුවරයන්ට අවශ්‍යලා තියෙනවා මහා පරිමාණයෙන් ඉඩම් ගන්න මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ අනාගතය මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ ජීවය මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ වායුව මේ පාලකයන් සිදු කරන්නේ දෝහි ක්‍රියාව කරාදට පත් කළ යුතුයි ඒ සමේ පරිසර පද්ධති ආරක්ෂා කරගෙන වෙනුවෙන් මහා වනාන්තර දෝෂ කර්මියන් මේ සංකල්පයට විරුද්ධව ජනතාවට කරන කියන ආරාධනය තමයි අද අපි මෙතනට පැටවලා බල කළා කියලා සිටින්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවා තිබෙන සිරදඩුවම් යලි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද තීන්දුව කළා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 7ක සිරදඩුවමක් නියම වීමෙන් පසුව රංජන් රාමනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම මෝසම ශ්‍රේෂ්ඨ අධිකරණය ඉදිරිපත් කර තිබුණා. තවත් පුවත් කිහිපයක් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන්ගෙන් කොළඹ පරදු කොටාශ්‍රය අද පැය 5කට අසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ඒ සේරට පුවත්පත් නිදහස් මාධ්‍යවේදිකාව පැවසෙන පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ල විමර්ශනවලට අදාළව සිදු කළ කැඳවීමක් කරුවායි. පස්තර සිදු වූ බස් අනතුරින් මියගිය පෙරපාසල් ගුරුවරයන් දෙදෙනාගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියාලි ශාන්ත මහතා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට සදහන් කළේ එම පවුල්වල ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා බැරිපිරිවලක් සකස් කරන බවයි. එමෙන්න ප්‍රපාතයේ පෙරළී තිබූ බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් අදුදාසන සිට ක්‍රියාත්මක කරනවත් ඒ සාර්ථක වූයේ නැහැ. පොළොන්නරුව වේරෝඩයායේ සුරුගොවි සංවිධාන එකමුතුව අදුදාසන ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල විරෝධතාවක් ආරම්භ කළා. ඒ ඔවුන්ට කලක සිට වගා කළ කුඹුරිනම් නැවත ලබා නොදෙන බව පවසමින් අද ක්‍රීඩා තොරතුරු ගෙනෙන්නේ මදුක චන්දසේවි. අයිබෝන් මදුක. අයිබෝන් චතුර. කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ධනාත්මක කතා බහක් ඇති කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායමට රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. ඒ තරගාවලිය අවසන් මහා තරගයේදී ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂකයන්ට 2011 එක් දින ලෝක කුසලාන අවසන් මහා තරගය නැවත සිහිගන්වමින් ඉන්දියාවේ රායිපුරෙහි පැවති අවසන් මහා තරගයේ කාසිය වාසය දිනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකත්න දිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුර පහර දීම සඳහා ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ආරාධනා කළා. යනුව ඉන්දිය පිලසේ පන්දුවාර 20 අවසානයේ කඳුළු 4ක් දැවී රසකර ලකුණු සංඛ්‍යාව 181ක්. යුවරාජ් සිං පන්දු 41කදී ලකුණු 60ක් සහ යූසුෆ් පතාන් පන්දු 36කදී නොදැවි ලකුණු 62ක් රස කළා. කෞෂාල් වීරරත්න, රංගන හිරත්, ෆර්විස් මහරුෆ් සහ සනත් ජයසූරිය මෙහිදී කඳුළු දවා ගත්තා. ලකුණු 182ක ඉලක්කයක් හඹායම සඳහා පිටිටික විශේෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ වූ නායක තිලකරත්න දිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 62ක සමතතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ඉතා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. සනත් ජයසූරිය එල්ල කළ 4.5 සහ 6.5 ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ව නැවතත් අතීතයට රැගෙන ගිය බව නොරහසක්. Them as well. Look at that knee as well. Oh, chicken, which is fine. Because that will have. නමුත් තිලකරත්න දිල්ෂාන්ගේ දැවියාවෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු තුනක් ලකුණු 29ක් තුළ දැවෙගියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමින් සනත් පොන්දු 35කදී ලකුණු 43ක් රැස් කරගෙන සිටියේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවෙගියා. නමුත් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ චින්තක ජයසිංහ සහ කෞෂාල් වීරරත්න ලකුණු 54ක සමතතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණයේ සමීපයට රැගෙන ගියාත් ඔවුන්ට නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. too much because India have won
What a sensational performance by India. Fireworks galore. අවසන් මහා තරගයේ වීරයා යෝසෙෆ් ප්‍රතාන පිටින් ලකුණු 271ක් සහ පන්දුවෙන් කඩලු 12ක් දවා ගත් තිලකරත්න දිල්ෂාන් තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තා. Champions of 2020-2021 It's been a fantastic tournament. මෙතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කුදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 169කට සීමා කිරීමට කුදෙව්වන් සමත් වුණා. ඇන්ටිගා හීස විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තා. තරගයේ කාසිය වාසීදිනු කුදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 169කට සීමා කිරීමට කුදෙව්වන් සමත් වුණා. ලහිරු තිරිවාන ලකුණු 70ක් සහ දික්වැල්ල ලකුණු 32ක් රැස් කළා. පන්දුවැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තා. කුදෙව්වන් දිනේ නිමවන විට කිසිවෙකු නොදැවී ලකුණු 13ක් රැස් කරගෙන සිටියා. අද තරගයේ දෙවන දිනයයි. එසමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.